සමන්තා චක්කවාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමුක්කදන් දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සබන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස. තස්ස භගවතෝ වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා පින්ත්න ජීවිතේ කෙලෙස්වලින් ඉදුල්වැඩ පුුවන් ෙස්වලින් ඉඳදුල් නොවීම පෙනිසාපී වගබලාගණ්ඩෝන ජීවිතය කෙස්වලින් ඉඳරි ඉදුල්ලුනාට පස්සේ තමයි රාගන්ගේ ජීවිතය මසපත් වෙන්නේ දවේසිෙන් මසපත් වෙන්නේ මෝහෙෙන් මසපත් වෙන්නේ රාගයින් දේසිෙන් මෝහෙෙන් මසපත් වනාට පස්සේ භාාවනාව පෙළිබඳව යාතුළ පවතින්නේ උදාසීන බවක් එක ඔබ මාත්දකින අත්දැකම් වලින්ම හඳුන ගැන්ඩ පුළුවන්. එතකොට කෙලෙස්වලින් මුසපත් එච්ච තැක තමයි අධ්‍යත්මික උදාසීන භාවයක් මතුවෙන්නේ. අධ්‍යාත්මික උදාසීන භාවයක් එක්කම පුද්ගලය ඇතුළ සිහිකල්පනාව පිරිහිලායනවා සිහි කල්පනාව පිරිහිච්ච තැනක ඉන්ද්‍රිය අසංමරයයි මතු වෙන්නේ. ඒ ඉන්ද්‍රී අසංගරවෙච්ච තැනක හරියට හිදුුල් වෙච්ච කෑමකට මැස්සෝ එලෝ එලෝ පහරගානෝ වගේ ඒ ඉදුුල් වෙච්ච හිතට කෙලෙස් විසින් එලව එලවා පහරගහනෝ තමයි අපිට වෙලා තින්නෙත් ඕක තමයි අපිට වෙන්නෙත් කොයි කාරණ දෙක් තම අපිට මූුණ දෙන්න වෙලා තියන තත්ත්වය එතකොට අප ඉතාම හොඳින් තේරුම් ගත යුතු දෙයක් තමයි ජීවිතය කෙලෙස් වලින් ඉදුල් කරගන්නේ නැතුව ඉන්නක එතකොට කෙස්වලින් ඉදුල් වෙච්ච තැනක තමයි රාගේ දේශයෙන් මොහයෙන් මොස පත්වෙච්ච හිතක් හැදෙන්නේ රාගදේසමෝවලින් මුසපත්වෙච්ච හිතකට භාවනාව තුළ පවතිනි බොහොම උදාසීන බවක්. එවදාසීනභාවයට හේතු සිහි නැතිකම. එළඹ සිටි සිහිය නැතිකම්. ඒකට හේතු ඉන්ද්‍රයා සංවරවීම. ඉන්ද්‍රී අසංවර වෙච්ච තැක සිහි මුලාවෙලා අධ්‍යාත්මික උදාසීන භාවය ඇති වෙලා ය රාගයෙන් මුසපත් වනාට පස්සේ හරියට, ඉදුල් භාජනයකට එලවෙලවෝ මැස්සු පහරගානව වගේ එයාගේ අධ්‍යාත්ම ඉදුල් වෙලා යනෝ මෙතැන ඉදුල් කියලකයන්නේ දැඩි ආශාවට තන්නාවට කියන වචනය පිළුණු වීම කියල කියැන්නේ නොඒ ක්ලේස ධර්මයන්ගේ ග්‍රෝධේ වැනි කලේස ධර්මයන් හදවත තුළ පිරීම බරපතලයි මැස්සු කියලකිව කෙලෙස්වට මේ ඔක්කොම එකම කුලකඒකට අයිති තත්වයන් එ බඳු ත්වයන් තුළ වැනසෙන්ට නොදී තමංව පරිස්සංවීමක් තමා තුළ ප්‍රවේශමක් ඇතිකරගන්න අපි තුළ වැඩපිළිවෙලක් තිෙන්ඩෝල්. එ වැඩ පිළිවෙල තමයි බුද්ධ දේශනාව තුළින් හැමවෙලාවකම අපට මතු කරලා දෙන්නේ. මේ ජීවිතයේ තුළදීම තන්හාාව උදුරලදම්ම තැනක තමයි අවබෝධය රශ්්‍රාවකයකුට නැමෙන් අවබෝධයත් කරශ්‍රාවකයකුට බරවෙන්න අවකාශය ලැබෙන්නේ එතුොට එබන්ඳු අවකාසයක් සෑලසිච්ච තැනක තමයි අපට පිළිසරණක් තියෙන්නේ එතකොට තමන්ගේ හිතට දැඩිලෙස අධිෂ්ඨාන කරගත යුතුයි දැඩි ලෙස තරවටු කරමින් හරි මොකද මෙිහිත සමහර තැන්වලදී අතිශයේ නොසන්සුන් වෙනවා තමන්ගේ සීමාවත් අතික්‍රමණය කරගෙන අන්නේ වගේ තැනකදී ඉතාම දිතට දරණඩුව දඩුවම් කරමින් හරි ධර්වමාර්ගය තුළ අවතීරණය වීමට කුසලතාවයක් කැමැත්තක් අපට තෙන්ලෝන්. කේසි සූත්‍රේ ස්තිෙන්න්නේෙත් ඒ බවමයි. අස්ව හීලෑ කරන කේසි බුදුරජාණන් වහන්සේගේ ල්ළඟට ටැවිල්ලා. බුදුරජාණන් වහන්සේට අස්යෝ හීලෑ කරන විදිහ ගැන අදහසක්කිවා අපි අස්වයෝ මුරුදු ආකාරයෙන් හිීලෑ කරනවා පරුසා ආකාරයෙන් හිලෑ කරනවා ඒ දෙකෙම හිීලෑ කරනවා ඒත් බැරිනම් මරලදානු එතකොට එක තමා අපේ ක්‍රමය මොකද එම නැත්තං අපේ කුලයටත් ක හරි නෑ කියල කේසි කියද්දි ය ඔබහන්සේ විශාල භික්ෂු පිරිසක් පරිහරණය කරනවා මේ භික්‍ෂූන් වහන්සේ ලා අතර එකම මනෝභාාවයක් නෙමෙයි පවතින්නේ විවිධාකාරයේ චින්තන රටාවන් පවතිනෝ විවිධාකාරේ මනෝභාවයන් පවතිනවා මෙබඳු මනෝභාවයන් නැති තැනක නානත්තකායේ නානත්ත සයේ ස්වභාවයක කොහොමද කාවන් මේ භික්‍ෂු පිරිස තුළ හික්මීමක් හදාන්නේ. ඒකාල තිබ ගොඩක්ර දෙනකුට තිබ ප්‍රශ්නය දැන් සමහර තැන්වල ඉද්දාස් දෙසය පනහක් විතර භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන තමයි බුදුරජාණන් වහන්සේ වැඩයින්නේ. නමුත් ඉතාම සියවුම්වත් සබ්දයක් ඇහෙන්නේ ඒ තරන් නිහැඩියාවක් නිශ්බ්ධතාවයක් පවතිනෝ ඒ තරම් නිහඬයි ඒ පරිසරය එතුර බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන විදියට මෙබඳු සංයමයක් ශ්‍රාවකයයක් තුළ ඇති කළේ කොහොමද කියලා කේ සිට ප්‍රශ්නයක් වුණ අයා ඇහුවා හන්ස කොහොමද බඳු ආකාරයෙන් මේ භික්ෂු සංගයා හික්මවනත ටු ුදුරජන්හන්සේ මතාක් කරනවා මමත් ඔබවගේමයි මුුදු ආකාරයෙන් හික්මවනවා ගොරෝසු ආකාරයෙන් හික්ම වනවා ඔය දෙකෙන්ම හික්ම වනවා ඒත් බැරි නම් අම්මරලදානවා කියලා. තුර කේසි බැලුව මේ භික්ෂුවකට මුනිවරයකුට අධ්‍යාත්මිකව ඉහලට ගිය කෙනෙකුට සුදුසු කතාවක්ද මේ කියන්නේ නෑ මේ කියන කාරණය ඉතාම නුසු දුසු කතාවක් එතකොට බුදුරජාණන් වහන්සකෙන් අහනුවම් පුදුමයි අපි නංගිහි ගෙදරඉන්නයි හැබැට මොබහන්සේ කොහොමද මුරුදු ආකාරයෙන් හික්ම වන්නේ බුදුරජන්ාන්ේ මතක් කරනවා මම මුුදු ආකාර ඉංහික්ම වන්නේ කාය සුචරිතයේ වටිනාකම කියනවාවාක් සුචරිතය වටිනාකම කියනවා මනෝ සුචරිතය වටිනාකම කියනවා ඒ සුචරිතේ නිසා ඒ පුද්ගලයා තුළ ගොඩනැගෙන කුසල සංස්කර ගැන කියනවා එක තමයි මුුදු ආකාරය ඉංහික්ම වන ක්‍රමයේ කොහම දෝබවහන්සේ එතකොට ගොරෝසු ආකාරය ඉංහික්ම වන්නේ කාය දුෂ්චරිතය ගැන කියනවා ත් දුෂ්චරිතය ගැන කියනවා මනු දුෂ්චරිතය ගැන කියනවා එතනින් පස්සේ විපාකයේ ගැනත් කියනවා විපාකය ගැනත් කියලා හික්මෝ වනයි තකොටත් සමහරයි හික්මෙනවා. කෝමදමි දෙකෙම හික්මොවන්නේ මෙ දෙකෙම හික්මොවන්නේ කාය සුචරිතය වචී සුචරිතේ මනෝ සුචරිතය ආද සුචරිතය තුළින් දස කුසලේ තුළින් ශක්තිමත් වෙලා එයා විපාකය විදියට ඉහළම විපාකයේ විදිට නිර්වාණය කරා පැමිණ ආකාරයත් කාය දුෂ්චරිතය වචී දුෂ්චරිතයේ මනෝ දුෂ්චරිතය තුළ වාසය කිරීම තුළ එහි අග්‍ර විපාකයේ විදියට එ සතරපායට වැටන ආකාරයක් සංසාරයට වැටෙන ආකාරයත් කළම මෙ දෙකෙන් මෙ හික් මෝනෝ එතකොට ඔබ වහන්සේ කොහොමද මේ මරලදාන්නේ එතුර බුදුරජනස සමතාක් කරන මමා අනු සාසනාව නවත්තනෝ අත හැරලදාන්න ඒකම තමයි ධර්මීති බ්‍රක්්ම දණ්ඩනය කෙළෙෙන් බරපතලයි එතුටඔහු කියනවා හැබෑවට මේ මරා දැමීමක්මයි ඇයි දෙ මෙතන විසි පහක් විතර ඉන්නකොට අනිත් තොක්කෝම කතා කරනවා ඒ අය අතර කතා කරනවා ම ගිහින් ඒ අයට කතා කර න තියයි මට කතා කරන්නේ පින්නත්නක මරා දැමීමටත් වඩා බර පතලයි අන්නේ එකයි බුද්ධ ශාසනය පිළිවෙත කියල බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට කේසි පිළිගත්තා නැත්ත ඔබවහන්සගේ ශාසනයේ බ්‍රහ්ම චර්යාවට පුදුම උදවක් ම යය කියන පිළිවෙත කිය එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශසය මරච්ච ශ්‍රාවකයක්වෙඩි පා බුදුරජාණන් වහන්සේ මුරදු ස්වභාවේ තුළ ශ්‍රාවකයා හික්ම ඕනකොට ඒ මුුදු ස්වභාවේ තුළ හික්මිච්ච සැබෑ ශ්‍රාවකයෙක් පෙන්ඩ ඒ ශ්‍රාවක භාවේ හරීමම වටි නොව පිනවත්යපිට ඒස්්‍රාවක භාවය තුළින් යම්ශ්‍රාවකයෙක් නැගිට්ටුත් ඒ නැගිටින ශ්‍රාවකයා ම විශාල යහපතක් කරගන්නෝ විසාාලය යහපතා අද මේ දේශනාවට මාතෘකාව හැටියට මේ සද්ධානු සාරී දම්මානු සාරි දෙෙන පිළිබඳ පහැදිලි කරන්න කෙලත් තියෙනවා එ එක්කම එතන නිහාට ධර්මී ඉදිරියට දියුණුකරගෙන යන ශ්‍රාවකක පිළිවෙට ගැනත් අපි මෙතනදි මතු කරනවා කල්්‍යාන භූමියයේ තියන වැැදගත් අවදයක් තමයි සද්ධානුසාරී භාවේ ශ්‍රදධානු සාරී ශ්‍රාවකයා කියල කියන්නේ කල්්‍යාන භූමිය තුළ අත්දකින ඉතා ඉහල ශ්‍රාවක භාවයක්. එතට සද්ධානු සාරී භාවයෙන් තොරව කල්්‍යාන භූමිය තුළ ඉඩක් නෑ එන එමනම් අප තේරෙනු අද ඉන්න බෞද්ධයෝත් සත්පුරුෂ භූමිය තුළ ඉන්නයි නෙමේ කල්්‍යාන භූමිය තුළ ඉන්න නෙමයි. එතට කල්්‍යාන භූමිය තුළ වාසය කරන ශ්‍රාවකයා තුළ, අපට ඉතාම පැහැදිලිව පේන දෙයක් තමයි, අප ටඉතාම මනාව දැනගන්ට ලැබෙන දෙයක් තමයි මේ අන්දබාල පුතක්්ජනභාවෙන් මිදිච්ච පුද්ගලයෙක් සද්ධානු සාරී වෙන කොට එක ස්ථාවර ස්වභාවයක් මත පිහිටි සද්ධාවකට එන්ඩෝන කියන එක. සුපුුරුදු විදියට මොබ දැනගණ් ඕන දෙයක් තියෙනවා, මෙතන පැහැදිලි කරන මේ සද්ධානුසාරී ස්වභාවය කියලක කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි මෙතන පැහැදිලි කරන සද්ධානු සාරී ස්භාවේ තමයි බුදුරජාණන් වහන්සේව දැනගනිමින් දැකගනිමින් උන්හන්සේගේ ධර්මය දැනගනිමින් දැකගනිමින් සංගයාව දැනගනිමින් දැකගනිමින් ඒ දැනගැනීම තුළ යම් කෙනෙක් බුදුරජාණන් වහන්ේ සාරණයන වන ධර්මය සරණයන වනන් සංඝ්‍යසාරණයන වන අන් එතන තමයි සද්‍යානුසාරී ශ්‍රාවකය උපදන්නේ. අද බිසාාල කාරණා ගැන නුවනක් තිබුනට සද්ධානුසාරී ශ්‍රාවක භාවයවත් නැති බවයියට පෙනිල පෙනෙන්නේ. ඇතරම සද්ධානුසාරී ශ්‍රාවකය උපදින්නේ බුදුරජාණන් වහන්සි පිළිබඳ ධර්මිය පිළිබඳ සංඝයා පිළිබඳව විමර්ෂණ සීලි වීමෙන් බුදුජාණන්හන්සේ ධර්මය සංඝයා පිළිබඳ සොයාබැලීමෙන්ම තමයි සද්ධානුසාරී ශ්‍රාවකභාවය උපදන්නේ. නැතැම් පුද්ගලකු සද්ධානු රී වෙන්ඩ බෑ. එතුර සද්ධානුසාරී ශ්‍රාවකයා කියල කියන්නේ කවරෙක්ද. මොකදද සද්ධානුසාරී ශ්‍රාවකයාගේ ස්වභාවය. එතුර සද්ධානුසාරී ශ්‍රාවකයාගේ අධ්‍යාත්මික ප්‍රවේශය තුළ දකිින්ට ලැබෙන දෙයක් තමයි සංසාරයයේ පිළිබඳ ඔහු තුළ ඇතිවෙන නිතා පළල් අවබෝධය. එ තමයි ඔහු ්‍රදධාව කරා පමණුවන්නේ. තො සාම්ප්‍රදායික ශ්‍රාවකයායටටත් සද්ධානුසාරි වෙන්න පුළුවන් එයාට තව පහසුව කුත්තියනවා අතිරේක වසයෙන් මොකද එයාට මූලික වසයෙන් බුදුදහම හොයාගෙන යන්න දෙයක් නෑ. ුදුදහම තමන් ඉදිරියේ තියෙනවා තමන් ඉදිරියේ තියන බුදු දහම ඉතා විමර්ශණ සීලිව ප්‍රවේශමින් ගවේශනය කරණඩයි තියෙන්නේ ඒ ගවේෂනය කිරීම තුළ ඒ ශ්‍රාවකයාට තම තමන්ගේ සන්තානගත ජීවිතය තුළ අවබෝධය තුළ හිත පිහිටව ගන්න අවකාශය ලැබෙනෝ. එතට සද්ධ අනුසාරය ශ්‍රාවකයා කියලා කියන්නේ බුද්ධදේශනාවට අනුව බලනොකොට අපට පැහැදිලි වෙන දෙයක් තමයි ඉතාම හොඳින් බුදුරජාණන් වහන්සේව හඳුනාගත්ත ශ්‍රාවකයා, ධර්මය හඳුනාගත්ත ශ්‍රාවකයා. සංගයා අඳුනාගත්ත ශ්‍රාවකයා. හැබැයි මේ බුද්ධ දම්ම සංග කියන ස්වභභාව තුනම අඳු ගණ්ඩතියෙන ධර්මය හරහා. මොක දද ජියවමාන සංඥාවෙන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉ නැති නිසා. රජාණන්හන්සේ බඳු කෙනෙක්ද කියලා ධර්මින් අඳන ගණ්ඩ යෙන්නේෙ ධර්මීින් අඳන ගන්නකට අබුදුරජාන්ස සැබෑවට අඳනගන්නවා ඒ එකයි බුද්ධ දේශනාවවිතය නිසෝ දම්මම් පස්සති සෝ ම පස්සති කියලා. යමික් ධර්මී දකීද ඔහු මා දකී කියලා. යම්ශ්‍රාවකෙක් ධර්මය දකිනොනන් ඒ පුද්ගලයක් මමයි දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. එහමනං අපට එකක් පැහැදිලී, බුරජාණන් වහන්ස දැකගණ්ඩ තියෙන්නේෙ ධර්මය හරහා එතුොට ධර්මය හර දකිනුකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඉතාම පැහැදිලි ධර්ම මේ චිත්‍රයක් අපට ගොඩනගෙන. එක පිළිමේට වඩා ඉතාම විසිතුරුයි පිවිතුරුයි. පිළිමේකින් බුදුරජාණන් වහන්සේ දැනගන්නවට වඩා එක ඉතාම පලල් චින්තනයක් තුළ ඇති වෙන එකක්. එතකොට අපිට කල්පන වෙනවා ඇයි මෙබඳු බුදුරජාණන් වන්සේ නමක් ලෝකෙ පහල වුණ කියල අපි දැනගන්න දේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහල වෙන්නේ දුකත් දුකෙන් අත මිදීමත් පිළිබඳව පනනිවිඩියක් කියන්නයි. හෙෙනම් මගේ දුකත් මෙ බැඳුව එකක් නේද කියලා තමන්ගේ පැත්තෙන් දුක විමසන්ඩ පටන්ගත්තොත් එයාට බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසීමමිත සද්ධාවක් උපදිනවා. එක සීමල් සහිතනෑ. අසීමිත සද්ධාවක් උපදිනවා. එතුොරේ අසීමිත සද්ධා උපද්දවල දුන්නේ, මේ ජාමරණ දුක පිළිබඳව ඇතිවෙච්චඉතා පළල් ලවබෝධය. ජරාමරණ දුක දැනගන්න තැනකට හිත සකස් කළේ අ බහුස්ෘත භාවය කියවීම ශ්‍රවණය කිරීම තුළින් ඇතිකර ගත දැනුම. එතකොේ බහුස්ෘත ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්ත වීම තුළ එය සද්ධානු සාරී පුද්ගලයෙක් බවට පත්වෙනවා ලෝක එකම පරම සත්‍ය වෙච්ච නිර්වාණය පිළිගත්ත ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා බුදුරජාණන් වහන්සේ විශ්වාසකර ගත්ත ශ්‍රාවකයෙක් බවට පත්වෙනවාඒ විශ්වාසය කියන්නේ නිර්වාණී බීජයයි. එක තමයි නිර්වාණී බීජය ඒම තමයි සද්ධහා බීජනන් තපෝට්ටි ප්ඥාමේ යුග නංගලන් කියලකිවේ. මේ බුද්ධවාාසනයේ තියන වගාවේ ස්ොභාවයයියේ. කසී භාරද්වාජගේ වීවපුරන තැනට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා. භාරත්්වාජට කිව කුමත්. භාරත්්වාජ ඉතා අප්‍රසාදයෙන් මෙ බඳු මුනිවරු මෙ බඳු තරුණියෝ මේ විදියට ආහාර හොයාගෙන ඇවිදිින් ඩොන්න නෑ. එක ඉතාම නුසුදුසු දෙයක් එක නොවිය යුතු දෙයක්. මෙ තරුණ ජවය තරුණ ශ්‍රමය මේ ලෝකයේ කැප කරණ්ඩෝන ඔවු උත්සාහයන් වහන්සේෙන් හම්බ කරලා කණ්ඩෝන එනිසා මෙබඳු මුනිවරු මේ විදියට ආහාර හොයාගෙන තැනක් තැනක් ගානේ ැටිවළඳක් කරග නැවිදිින් ඩෝන්නේනෑ. එම හිතලයි බුදුරජාණන් වහන්ස ළඟට ඇවිල්ල කියන්නේ ඔබවහන්සි තරුණයි. මෙබන්ඳු තරුණෙක් තැනක් තැනක් ගානේ මෙම කෑම හොයාගනය අන් ෝ. බලන්න මම මම මගේ මැදිවායිසාතික්මවාට මමතාව මත්තු වපුරනවා මමතාවමත් අස්සනු නිලනෝ මම තාවමත් බීජ වපුර ලස්ස වනු නිලාගන මම වපුරලකාන කෙනෙ ඔබ ඔබ එෙම නෑ ඔබ තැනක් තැක් ගානේ හිංඟා කකා ඇවිදි නවා එ නොෙන වනහො තොට බුරජන්න්නන් සමතක් කරනවා නෑ මත්තු අගා කරග කාන කෙනෙක් හොඳයි වගාකරගන කනවනන් කෝ බහන්සේට වගාවට අවශ්‍ය ආම්පන්න උපකරන බීජකෝ කොහෙද කුම්ඹුර තියෙන්ෙන්නේ කිය ැහු. එතුර භාගතුනාහසි වදාලනවා සද්ධදා බීජන්තපෝටි පං්ඥාමී යුගනංගලන්. ම ශ්‍රද්ධාව කියන බීජවපුරනෝ. අන්න ශ්‍රද්ධාව තමයි බීජයි. එතුර ේ යිකන් අපිට තේරෙනවා එකදයක් මොකක්ද ශ්‍රද්ධාව කියන බ.ජයේම අග්‍ර ප්‍රතිලා බේතම යමා මහනිවන කියන්නේ. එහෙමන මේ සද්ධහනු සාරී භාාවය කියල කියන්නේ ලෝකෙ චතුරාරි සත්‍යය පිළිබඳතා පල ලවබෝධයකින් අනේ මෙබඳු දුකක් ලෝකෙ තියෙනවා කියල කවුරුත් දන්නේ නෑ නේද මෙබඳු දුකක් ලෝකේ තියෙන බව මේ ලෝකෙ කිසිවෙෙක්වත් දන්නේ නෑනේද මෙබඳු දුකකින් නිදහස් වෙන මෙබඳු දුකකින් ගැලවෙන පාර මොකද්ද කියලා ලෝකේ දන්නේ නෑ කවුරුත්. එ නිසා දුක හැදන්නේ තමා තුල මැති් තන්හාව නිසා නේද කියලා වදාලි කවද බුදුරජාණන් වහන්සේ. තන්හාාව නැතිවෙච්ච තැනක නැව නැවත දුක අනාගතයට මෝරන්නේ නෑ නීද කිය කවුරුත් දන්නේ නෑ එක ලෝකෙට කිව්ේ කවුද බුදුරජාණන් වහන්සේ. මේදුකන් තියනවා මේදුක නැතිකරන්න පුළුවන් එක නිරුද්ධ කරන ප්‍රායෝගික වැඩ පිළි වෙලක්තිෙනවා ආර්යෂ්ඨාංගික මාර්ගයයි කියලා ලෝකයේ දන්නේ නෑ කෞදදහිෙනල් ලෝකයකට කිව ලෝකෙටයේ මතු කළේ බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ චතුරාර්ය සතතිය දැකලයි සද්ධාවටෙන්ල නේමනැතු පරම්පරාවෙන් පරම්පරාවට නෙමි. අපි අම්මලත් බෞද්ධ අම්මගේ අම්මත් බද්ධ ඒ ගොල්ලන්ගේ පරම්පරාවලත් බෞද්ධ මේ බෞද්ධක මේ පුරුකක් වි දිර්මම් ෞද්කම රැගෙන අන්න ඕන කියලා පැහැදනුත් ඒ පැහැදිීම පොඩි පොඩි දේවල් වොලින් වෙනස් කරන්න පුළො. ලොකු හේතුවලන්න මේ පුංචි පුංචි දේවල් වලින් ඒ පැහදීම වෙනස් කරන්න පුළො. පොඩි දේවල් ොලිම්පුලෝ. ඒ නිසා පින්වත්නී ුදුරජාන්හන්සේ පැදිලි කරපු සදධාව චතුරාරරි සත්ති සමඟ බැඳී පවතිනවා සද්ධහ හදාගට කලින් එනම් චාතුරාරි සතතිය හොයන්ට නිදහස් සිම සදධාව නැති සද්ධාව අනුමානයට හදාගත්ත කෙනෙ චතුරාර් සත්ත්‍යය හයනකොට එයා පැහැදිච්චශ්‍රාවකෙක් විදිට නෙමේණනි හොයන් එයාට අදහසක් නෑනේ මේ ධර්මී තුළ තියෙන මේ ධරමී පෙන්වා දෙන භග්‍යවතුන් වහන්සකි රසීීමිත සත්්‍යාව කුළු ගන්මාගනයා හෝයන අනමනි බොහම නිදහන්සේ හොයනවා ඒ නිදහසේ හොයන හොයලා බලන්න මේ ලෝකයේ මෙබඳු කතාවක් ලෝකෙ කවරහරි ශාස්ත්‍රෝර කියලා තියෙනවාදකල් අන්න එතගොට තේරේවි මේ චතුරාය සතතිය නම් වූ පණ විඩේ බුදුසිතක හැර ලෝක වෙන කෙනෙකු කවුරුත් දන්න එකක් නමේ දුක තේරුුණත් ප්‍රතිපදාවක්ඒ ගොලන්ට නෑ දුකතේරුම්ගත්තා ඉන්න පුළුවන් යට ප්‍රතිපදාවක් නෑ ඒ ප්‍රතිපදාවක් නැති නිසා බුදුරජාණන් වහන්සේ බොහම විශ්මිත ප්‍රතිපදාවක් මේකට පැහැදිලික ආර්යෂ්ඨාංගික මර්ගය කියලා අන්නේ ප්‍රතිපදාව පැහැදිලි කරපු නිසා බුදුරජාණන් වන්සේ සාරණයන්ට. වෙන දේගරනෙමී ඒ ප්‍රතිපදාව පෙන්න්න පු නිසා භාගවතුනාන් සාරණයන්ද. අන්්‍යතන ශ්‍රද්ධාව කියන බී.ජ. පැළවෙන්ඩ පටන්ගන්නවා. එක තමයි නිවනි රම්ේ ඊට පස්සේ සද්ධභ නිසා මෙයා තුළ පින්වත් මේ ලෝකේ අස්වාද ආස්වාදය පිළිබඳවත් ආදීනව පිළිබඳවත් නිසරණය පිළිබඳවත් මේ දුක ගැට ගැහෙන ආකාරය පිළිබඳවත් දුකට හේතු වෙච තන්ාව හැදෙන විදිහ ගැනත් දුක පටිච්ච සමුපන්වෝ මෝරණ විදිත් දුක පටිච්ච සමුපන්න්නව ලිෙන විදිත් ඉත්තාම පැහැදිලිව දැනගන්නකො පුද්ගලය ඇතු දමාමනු සරිභාවයි උපදින්නේ. සද්ධහා ඔස්සේ දම්මානු සාරිභාවය උපදදිනවා. අන්නු ඒ ස්වභාවේ තුළ තමයි හිත තුළ පවතින කෙලෙස් ආයිංකරගන්නතිය. අපට තියෙන කෙලෙස්වලින් බැටකන ජීවිතය. අපේ හිත කලේස ධර්මයන්ගින් නිරලත් තුරුව පින්වත්නි බැටකනෝ. එත මේ කලේස ධර්මයන්ගෙන් අපේ හිත බැටගන කොට ඒ ලේස ධර්මයන්ගේ අපේ හිත බැටකන තැනක නඟ පින්නේ ඒ ලේස ධර්මයන්ගේ නිදහස්වීම පිණස මූලික ප්‍රතිපදාවකට පස්ස බැ ගන්නමකොට සදධානුසාරී ්‍රාවකයා දම්මානු සාරී වෙනකොට යා තමන්ගේ ජීවිතය තුළින් ධර්මය අත්්දක් ඉඩ ලැස් වෙනකොට තමන්ගේ කෙලෙස් වලට විකල්ප හොයනො මේ කෙලෙස්වලින් අනා අනාධිමත් කාලයක් තිස අපේ හිත පල් වෙලා කුණු වෙලා ජරාවෙලා ඒ සුදු ඇන් දට පිරිුසුදු වෙන්නේ හොඳට නාගත්ත කියලා පිරිසිුදු වෙන්නේ. හොඳට නාගත්ත කියලා පිරිසිුදු වෙන්න. ඒමන අපි මොක කොහොමද පිරිසිුදු වෙන්නේ. මොන ක්‍රමීටද පිරිසිුදු වෙන්නේ. පිරිසිුදු වෙනවනං කවරක්ද කරන්න ඕන. මොනවද මීහිත දූෂණය කරන ලේස ධර්මය ඇැවත් උපම සූත්‍රය වගේ දේශනාවල උපක් ලේස හරිටම දාසයක් පෙන්න්නනවා රාගය දේශය මෝහය හිට ක්‍රෝධය ව්‍යාපාදය ගුණමකුකම ඊට පස්සේැ ගුණ මකන ස්වභාවය ඉර්ෂියාව මා්‍යය අතිමා්‍ය නැතිගුණ පෙන්නනවා කයිරාටිකකම එට පස්සේ හරිම දැඩි තම්බ කියල එකටගන්නේ දැඩි බව ඒ වගේම සාරම්භ ස්වභාවය තමන්වම උත්සල කතා කරනවා මානය අතිමානය මේවයි මත්තුවීම මේ ආකාරයෙන් පැහැදිලිවන උපක් ලේස දාසයක් මේ හිත තුළ උපදිනෝ. මෙින මේ උපක් ලේස ධරමය හරහා බැලුවොත් හඳුන ගන්නවා හැර සාමාන්‍ය මිනිහෙකුට අඳු ගඩ බෑහ සාමානිකෙනෙකුට අඳුන ගන්න බෑ හේතුව තමයි රාගේ මතු වෙනවා පින් මත්නී රාගේ මතු වෙලා එනවා සද්ධාව වගේඒවට අපි කැනම නවාද වාට අපි කියන්නේ වංචක ධර්ම කියලා. රාගේ මතුවෙලානවා සද්ධාව වගේ. රාගේ මතුවෙලායින්ඩ පුළුවන් අනුකම්පාව වගේ එතටේ අනුකම්පාව කියලා හු නොත්තේ මර රාග කියන උපක්ලේසේ විසින් අපි වන සාධානවා සද්ධානු සාරරි දම්මානු සාරී භාවේ අග්‍රප්‍රතිඵලය කෙරෙහි නිර්වාණය කෙරේ ශ්‍රාවකයායටට සේන්දුවෙන් අවකාසේ ලැබෙන්නේ නැහැ ලන්නේ ඉඩහසර ලැබෙන්නේ ඒමන්ද අපි මොකක්ද කරන්න ඕන අපි දැ මේ වෙලාවේ මොනුවද කරන්න ඕන පින්වත්න්නේ අපි කරන්න අවශ්‍යවෙන්නේ සතිපට්ටානය තුළ වාසය කරන එකයිය. ඇයි සතිපට්ටානය තුළ වාසය කරනගොට තමන්ගේ හිත තමන්ටම දකින්න පුළුවන් එතකොට හිතේ පවතින සැබෑ චිත්‍රය හිත මවල පන්නන එක නෙමේ ඇත්තකතා වෙන එකක් කියලා දකින්න පුළුව එතු එහෙම දැක ගැනීම තුළ තමයි මේ හිත තුළ පවතින මේ උපක්ලේස ධර්මයන් චිත්තෝපක්ලේසයන්ගෙන් හිත මුදවාගෙන හිත නිවනට පත්කරගන්න පුළන් මේ නිවන කියන්නේ හිත තුළ ඇති වෙන ස්වභාවයක් නින කියන මේ තමන්ගේ සිත සිත තුළ ඇතිවෙන ස්වභාවයක් ්‍රම හිතතුළ ඇති වෙන නිර්වාණය නම්ම ස්ොභාවේ තුළ. ක්‍රමමානුකෝ ක්‍රමාණුකෝලෝ හිමි කෙලෙසුන්ගේ නිහස්කරගත්ත ැනක උද්ගත වන තත්වයක් මිසාකන්. වෙන මකක්වන්නේෙමේ දැ මේ විදියට රාගදේශ මෝහ මදමාන මකු බව ගුණමකුකම බද්ධ වෛරය ඊට පස්සේ මානය අතිමානය මේ ආදී වශයෙන් කතා කරන මේ උපක්ලේස එලියට එන්නේ වෙන විදිකට නම් එඔ බොම කාලයක් තිස්සේ අපේ හිත පල් කර කර තිබ්බ දේවල් මේවා එලියට එන්නේ වෙන විදිහකට නං තමන් ඒ ස්වභභාවය සත්‍යය වසේම නිවැරදිව හඳුනාගැනීමි කුසලතාව ඇතියෙන්ට ඕනද නැද්ද. ඕ සතතිය වසය මේ හිත තුළ පවතින ස්වභාවය අඳුනගණ්ඩ ඕන එතට අඳුනා ගැනීම තුළ තමයි පුද්ගලයාට අවබෝධය කරාපියමන් කරන්න තියෙන්නේ තමන්ගේ හිත තුළ පවතින ස්වභාාවය වංචක ධර්මයක් විදිට එළියට එනකොට එක අඳුනගණ්ඩ බැරුව ජීවිතයේ ධර්මයින් පිරිහිච් සිද්ධියෝන තරන් කියන්න පුුව එකන හුදට දිහානේ දියුණු කරගෙන ධර්මය දියුණු කරගන හිටිය කෙනෙක් පවා හිතේ තියන කලේෂස ධර්මය වංචක ධර්මයක් විදිහයට එලියටන කොට ඒ සවභාවේ අඳු ගණ්ඩ බැරිවුණුත්තේ ආමාරු වැටනු අරක හාදුුරු කෙනෙක් ටිය ඒ හාමුදුරු පොඩි හාමුදුරුවොත් එක දවසක් ඔොය මහ සෑවාන්දින්ට ගිහින්තියනවා ටුවන් එලි සෑයි ලංකාවේ බොහොම ග්‍රීස් මයියේ දවසල හරි රශ්නි කාල ති ස්වාමනාස වන්ධානාරණ ගේෑම වන්හන්සටර සද්ධාව ඇතිවෙල වැඩිහිටි ලොකුස්න්ේතුුණා අනේ මෙතන මල්තිිකප පූ ජා කරන්න තියෙන ඔනම් හොඳයි. පොඩිනම ල්තිිකප ූජ කර තිබන හඳයි නද කියලලා පුංචි පොඩි මදුරන්ක හමයි ස්වාමිණි ලා වතුර බේරෙන මල්ගෙනාව කියනවා. උහස බොහම එරදිමත් කෙනෙක්ලු අතරේ නිදිහානීෙන් ඉතා ඉක්මණ නැගටිට පුළුවන් භික්ෂුවක් අභි්ඥාපාදක තත්වකට සමවැදිල මල් ගෙනාව කියනු. වත්තුර බේරෙන මල් මේ ග්‍රීස්ම ඉතින් ගුරල් ස්වාමීන් වන්සේ බෝම සද්ධාවෙන් වන්දනා කළා මල් පූජා කරනවා මල් ලවර වෙන්නේ දැන් අරමල් ගොට ඉමල් ඉවරෙන්නි පසේ හලතින පොඩිනම මල් ඉවර වෙන්න ස්වාමීනියෝය ගොටු අනිප පැත්තට හරවල හොඳට ගසන්්ඩ කිවලල් එතකො මල් ඉවරේ කිවල. හොදයි කියලා ගුරුස්වාමිනන්ස මේ මල් ගොටු අනි පැතරරවල ගැසවා ගසන කොට පින් අත්න අර මල්තික අවසාන වුණ ඒ මල්තික අවසා වනාට පස්සේ ගුරු ස්වාමීන් වහන්සේකින් අහලති නො ස්වාමීණී හිතේ හැටියට මල් පූජා කලානේද අවු පොඩිනම මේක නම් හොඳයි පොඩිනම මල් හොයා ගනාාපු එකත් හොඳයි හැබැයි පරිස්සංගෙන්ට පොඩිටම ටිකක් ඇයි කිය හලති පරිසංවෙන්නඩ නැත්තන් ඔහොම ගියොතුන් අනාගතය මේ කනගෑනයකකින් කැඳ බොන්්ඩයි වෙන්න අන්න ඔහොම කතාවක් කිව එකන කන ගෑණ කියෙන හැක්පේ නැති ගැනු කෙනගින් කැඳ බොන්ඩ මයි වෙන්න කිය ඉති මිහදරෝ ගණගත්තනෙන අර පරිසං වඩ කිය පරිසං වඩ කියලා ධර්මී කියන්නේ සති පට්ටානෙන් වසන්ඩ කියනකයිය කෝට පරිසංවෙන්නි කියැන ගේට්ටු දාලා දොරවල්දාලා ඉබී අතුරු දාගනය පරිසං කරන්න බෑ සති පට්ටානින් තමයි පරිසං වඩ. මේ අරු ගනන් ගත්තන කාලයක් ගිය. එක්තරා දවසක පින්න පාති වනුවට කාන්තාවත් දැකලා ත්‍රාගේ ඇවිස්සලා දිහානයත් පිරිහිලා මේ රාගේ කොයිතරං උත්සන්න වනාද කියනව නම් මේ තමන්ට ඉන්ඩ ැරිුුණා පැවිදිකමාස පැවිද්ධත්හැරිය. අත්තරලග පැවිදි අත්තැරල ගියා කියල කෑමහම්බෙ නෑන කොමර අයට තරුණියත් විවාහ කර ගත්තා. දැඟඉතින් කොට වැ දවස බිරිඳ කැඳ අරගෙනාව එට ටිකක් ප්‍රමාද ඒ කාන්තාව එට ටිකක් ප්‍රමාද වන නිසා එදාපින් වත්නී දෙන්න අතර අඩදම්බරයක් ඇති වෙලා. අඩදබර අතර කාන්තාව ගැහැට යම් පහරක්ව ඇදිලා එකක විරති න කෙවිට ක හරි කිය හිතක. ඒ පහර වැදිලා ඇහේ ලේ ගලාගන එහෙ එතන ඇදගෙන වැැටුණා දැන් එක හැයි පේ එක හැ අන්ද එදා කැඳබෝන කොට තමයි මේ හාදුරන්න මතක් වුණදා මහසෑ මළුවේදී ගුරුස්වාමින් වහන්සේදා මොකක්ද කිව්වේ එදා කියපු කතා වෙදා තමයි මතක් වුණේ දැම් බලන්න මේ රාග වැනි ස්වභාවයන් හිත තුළ උද්ගත වෙනකොට භික්ෂුවක් වුණත් වෙනසෙන විදි. සතිසම්පජන්නේයේ තමයි තමන්ව පරිසංකරන්නය මේ මොහොත තුළ එළඹ සිටි සිහිය සතිපට්ටානය තුළ සති සම්පජන්යේසාහ සතිපට්ටාන ගැන දෙකක් . සතිපට්ටානය පිළිබඳව සතිපට්ටානං ශ්‍රාවක්‍ය වාසය කිරීම තුළ තමයි මේ මොහොතේ ලේස ධර්මයන් හිත තුළ නූපදින විදියට තමා තුළ ප්‍රවේශම මතු වෙන්නේ එතොඩේ තමා තුළ මතු වෙන ප්‍රවේශම තුළ තමන්ගේ ආධ්‍යාත්මය සුරක්ෂිතයි උබය ලෝකාර්තයත් සුලක්ෂතයි. දැම් බලන්න මෙබඳු දිහානයකට පත්ච්ච කෙනෙකුත් මේ හිතේ පවතින චිත්තෝපක් ලේස නිසා වැනසී ග්‍යානන්. ඒ සද්ධානුසාරී දම්මා අනුසාරි භාාවය තුළින් විතරක් රැකවරණයක් ඇති වෙන්න තමන්ගේ හිත දෙස බලාගෙනන්න සති පට්ඨානේ භාවිතය තියෙන්ඩෝන. ඒකට විකල්ප විදියට තමාර සබ්භාසව සූත්‍රය විතක්ක සන්ටාන සූත්‍රය අදී සූත්‍රවල පැහැලි කරන්න. අනිත්්‍යක තමයි දැ මේ වෙලාවේ උපක්ලේසයක් හිත තුළ උද්ගත වෙනකොට මේ බෙලාව මේක මඩින් ඩෝන්. මේ බෙලාවී උපක්ලේසයක් මතු වුණනොත් ඒ එක මේ බෙලාවේ මයි පින්වත්නි මඩින් ඩෝන්. ඒක කල්ෙරෑර ඉන්ඩ හොඳනෑ. බෝධ කාලයක් ගියොතුන් උපක්ලේසයක් හිතේ පල්ලු නොතුන් ඒ උපක්ලේසේ නිසා. විශ්සාලහානියක් වෙනවා එනිසා උපක් ලේසයට පල්වෙඩ දෙන්න නෝදනෑ උපක්ලේසයේ විසින් හිත පල්කරෝතු ඒ බොහොම අමාරු යයින් කරන්න එනිස මේ මොහොතේ හිතද දෙස බලාගෙන න්නො එක ඇර් සති පට්ටාන ඉන්නකොටි වෙනවනි වීත දෝසංවා චිත්තං වීත දෝසංචිත්තන්ති පජානාතිකයක කියන්නේ දෝංවා දේශ සිතක් ඇතිවඋනාාම් වීත දේශ සිතක් ඇති වඋනාම් සදෝ සංවාචිත්තන් සදෝ සංචිත්තන්ති පජානාති සදෝස්්‍ර චිතක් ඇතිවුණාම සදස්සිිතක් ඇතිවූ බව දැනගන්න එතකොට ඒ දැනගත්ත තැන එතනමනි දැනගන්න ඒ දැනගත්ත තැනම පිින්වත්නක මඩින්ට ඒක අයිංකරගන්නට ඒක හරි පහසුයි හරි පහසුයි ක. ඒම පුදුමාකාර උපකාරාර්ථයක් තියෙන දෙයක්. ති සු පටුපකාර යන්න ැ කල්ලු කල්ග යොත්තේම අමාරුයි සමර දේවල් කල්ග හාම ඒවාය වෙනස් කරන්න හරි අමාරුයි එක ඒ මොහොතේම පෞගේ කාලේ දැම්මට මතකයි ඔ ඉතන මං මේ අධදැකපුදයක් පෞ්ගේ දවසක මේ මම ඉන්න කුටියේ තින්ත ආලේප කරා එතනටයිල් එකට තින්ත වැටුුණහම තින්ත ගාන උදවිය කරන දෙයක් එක්මට මොකක් රි වතුර ටික් දාලා එක පිරිසුදු කරනවා එක වතුටත් දාලා තිය තැනට තින්ත වැටුනාට කිසි වුලක් නෑ එතනම පිරිසුදු කරන බලාමකපිය දාලා නු එතුරි එක එවෙලාම පියදාන්නට බැරි වුණත් ඒ තින් ගාන්න තැන එතන බිමට වැටෙන තිින්තටිකේ වෙලාම පිරිසුදු කරන්න බැරිවුණුත් ආයින් කරන්න ලේසිද ලේසින ඇයි පරණ වනොත් ඒ පැල්ල මායයින් කර්ඩ මාරු කොහෝම හරි අයින් කරන්න පුළුවන් හැබ මුල් පහසුව තියෙනවද නෑ අන්න ඒ වගේ මේ චිත්තෝපක් ලේස එතනම එතනම ඇති වෙනකොට එතන එන ඒඒ උපක් ලේසයට ඒඒ මාත්‍රයේෙන් බෙට්ටික දු නැත්තා පි පල්ල වනොත් සමහරය වයින් කරන්නත්තමාරු කොහමරි අයින් කරඩ පුළුවන් නමුත්තේවට විඩාවක්වෙහේසක් පීඩාවක් ගණ්ඩ වෙනවා පීඩාවක් ගණඩ වෙනවා. එතුො එම් දෙම්මම් මෙතනිකවා ඒඒ පුපක් ලේසයට ඒ අවෂධ මාතරාවදැටු න ඒකනට සබාුතුත්‍ර ගන දර්ශන පහ ත සමහර ආශ්‍රව දර්ශනය පහ කරඩුවන දෘෂ්ටියෙන් අංකර ගඩෝනවතිය සංවරාපා බ සංවරයවා දෘෂ්ටියයෙන් පහ කරන්න බෑ සංවරයෙන් පහ කරගඩ සමහර උපක් ලේස පටිසේ වනා පහ තබ සමහරේවා මේ ප්‍රත්තිවේක්ෂණයෙන් පහ කරන්න තියන්නේ සමහර උපක් ලේස ඒවගේ සමහර ූපක් ලේස තියෙනවා අධවාසනා පා ත ඉවසීමෙන් ප්‍රහණය කරන්න තියන්නේ නැති තැනක ප්‍රහණය කරන්න බෑ ඒවාගේ සමාර ආශ්‍රව ධර්මතියෙනවා පරිවජ්‍යනා පහත බවිනෝධනාපාහතම මග හැරීමෙන් දුරුකරීමෙන් කරන්න ති ඒවා දෘෂ්ටිංක් දිිප්ටි ගතවීම දක්වා වඩුදුවල නෑ එනිස ඒවා සමාර්තයෙන් මගහරරිින් ෝන දුර කරන්නඕන එතකොට තමයි ඒ ආශ්්‍රව පහවෙන්නේ එ තමන් දැගන්නුුව මේකට කොහමද ප්‍රතිචාර දක්වන්න. මන්ට නුව තියන්ුන දමානුසාහරි පුද්ගලය භාගුතු වන්කි ධර්මය රහනි ලෝකයේ බලන්නේ ඒ ධර්මය හරහා ලෝකයේ බලනකොටයාට එනුවන ඇති වෙනවා සමරාශ්්‍රතියන තුවොමොනව කරත්වැඩ නැදස්සනයෙන්වත් සංහරයෙන්ත් පටසේවනයෙන්වත් අධිවාශනයෙන්වත් පරිවජ්‍යනයවත් විනෝධනයත් කරන්න බෑ භාාවනාප ඉතින් එතකොට හිත වඩන්ඩ වෙනවා රාගනං අසුබේ වඩන්ඩ වෙන ටිගේ වෛරය කෝධයේ ඕකම නම් මතු වෙලා එන්නේ මෛත්‍රී වගේ භාවනවදද වුණු කරන්න වෙනවා. එතනින් එහාට ගිම් පින්වත්නීමේ යම්බලාවක එයාගේ හිත තුළ කලබල න තිය බොහම නුසන්සුන් හරි ුද්ේග කාරීව ප්‍රතිචාරදක් පන්න හිතෙනවා නඟහන ැකින දැන හිතනෙන දේවල්වට එතකොට ආනාපාන සති වගේ භාවනවදද වුණු කරන්න වෙන යි වෙලාවෙත් මම ම වෙමි මගේ මගේ කිය අදහස්තියන වන ස්කන්දය නිලක්කරගෙන භාවනා කරන්න වෙනවා. එතකොට යාට අස්කන්ධයන් තුළල මම මගේ මගේ ආත්ම කියල ග්‍රහණය කරගඩ දෙයක් නෑ නිකම්ම සංකාර ධර්මටිකක් ඇතිවෙලා නැතිවෙලා යාමක් විතරයි නේද මෙතන තියෙන්නේ කිය පැහැදිිව යාට දැක ගන්න පුළුවන් ඒ පැහැදිලිව ඇතිවෙන දැක්ම තුළ යාතුළ නිරායශයෙන් නිවැඩ පටගන දෙවල එහෙම නම්ම හිත තුල ඇතිවෙන උපක් ලේසයන් වල ආකෘතිය ඒක විදිහ. එත AAA කෘුතියට ප්‍රතිචාර දක්වදී අපබ අපි අ තමන්ගේ පැත්තේ සිහිනුවන තියාග එක නුවන තියෙනවන දෙමයා ඒ සිහිය සහ නුවන තියෙන කෙනා දන්නවා මේකට කෝහමද මම ප්‍රතිචාර දක්වන්්ඩෝ කොහොම ප්‍රතිචාර දැක්වෝද මේ ප්‍රශ්නය විස දෙන්නේ කියලා යාට ඉතාම පැහැදිලිව පේන්න පටන්ගන්නවා එක ඉතා හොඳ ප්‍රවණතාවයක් ඒ මොහොතේ ප්‍රතිචාර දක් පණ් ඕන කළම කිවනි දැමකොට පල්ලු නොත්හෙම මොක්වත් කරගන්න ෑනි ඇඳුම කහට ගෑවුනාම ඒ හටේ එදාම හේදුවත් මොක් කරි කරගන්න පුළුවන් ඒ වෙලාම ප්‍රචාදක්වොත් කොහමත් අංකරගන්න පුළුව විධ කහට වර්ග හි නවානේ ළම ස්කෝලයන ලමයි ගැඳදුන් හෙමකාටවර්ග එක ඒ කිරිවර්ග ගෑවුනම් අඹ කිරහෙම ගෑව්නම් පසේ අඹවලින් ගලනේ ශ්‍රාවය පදනම් කරගන නැටුවේ ශ්‍රාවේ ගෑවනාම එතන පැල්ලමක් හිටිනෝ. ලමයිතින් හරීම සෙල්ලක්කාරයින තකොටේ විධාකාර කහට වර්ග පැල්ලම්වර්ග සුදුපාට ඉතාම හොඳින් හිටිනෝ. එත ස් සුදු පාට වස්්‍රේ හිටියන කොට ඒ ෙලාම කොෝමරි එතන ඒ ලාවම් පිටි සුදුරගතුත් කහොමත් පිරිුදු කරන්න පුලුවන් ගොඩ මාරම නෑ හැබයි ඕක ගෙදර ගෙනාවට පස්සේතින් ටිකක් කමාරුයි වේලිලානි කල්ගියොත්තේම කොහොමත් අමාරුයි පිරිසුදු කරන්න ගියාම රෙද්දටත්තානයක් වන්න පුුවන්. අන්නේ වගේ බොහෝම පරණ වනාට පස්සේ හරි අමාරුයු පක් ලේස අයිංකරගන්න එනිසා තමයි සතිපට්ඨානය මයි මේකට විකල්පය. හිට පස්සේ සතිපට්ටානය තුළ අතීතෙත් මේක නේද වුණේ. දැයි වර්තමානය තුළ අදකීම්ටි දිහබල අතීතෙත් මේ විදිහටම ඇතිවෙච්ච මේ. නේ කුපක්ලේයන් මගේ හිත දූෂණය කර නේද කියලා ඇකට අතීතයේ ඇතිවෙච් උපක්ලෙසත් අයිකරගන්න පුලුව නේ වැඩන්න මේ අතීතයේේ මම්ම හිතේ අඳව ගෙන තියෙන උපක්ලේසය මාව විනාස කරනවා වනසනවා මාතුල දුකමහදවාමිසක් වෙන මොක්වත්වෙන්නේ කිය අතීතටත් බල බලයික මේම හොතතුළ සම්මා සතිය සති පට්ඨානේ තියෙනවා නංයට අතීතයත් මේකම නේද වනි අනාගතයටත් වෙන්නත් මේක නේද කියලා අතීත වර්තමා නනාගත කියෙන තුන් කාලේම පිබඳ අනිරතීකට එන්න පුුව. එක බොෝම හොඳ තත්ත්වයක් ඒ වගේ ම විතක් සටාන්නගේ සූත්‍ර වලත් මේක මනි කියල දෙන්නේ දැන් ඒ විතක්ක සටාන් සූත්‍ර ඇතන වටින්නේ ඒ මොහොතේම මේ උපක් ලේසයන්වලට ප්‍රතිචාර දක්වල උපක්ක ලේසය මඩින විදි කියලා තියෙනු ඒ මොහොත තුළම උපක් ලේසය මඩින විදි එතනම පුළුවන් මඩින්ට මයි දැ පක්ලේසියක් ඇවුණ උපක්ලේෂ නිමිත් සඥාන් උපක්ලේස නිමිත් අයින්කරගඩ ඒ නිමිත් ඇතිවෙච්ච දැන එකට ප්‍රතිවවිරුද්ධ චින්තයක් ගුඩ නගා ගන්නවාඒ උපක්ලේසියයක් කාවට පස්සේ මිකමට හහානිකරයි එකැ එලළඹ සිට සිහතියෙනකොට තරෙනවා කමට හානිරයි මේ තුළ මහ භයානක දෙයක් මේ උපක්ලේසිය වෙනත් අරමුණක් පැත්තට යොමු වෙනවා. හරියට පුංචි යනයක් ලොකු ැනයක් ගහලායිං කරනෝ වගේ. ඊට පස්ස උපක්ලේස ආදීනව නිමිත්ත මෙනය කරළන්ව මේ වගේ උපක්ලේසයක් නිසා මට වෙන්න පුළුවන් ආදීනවේ මොකක්ත් අවධානම මොකත්. මෙබඳු උපක්ලේසයක් තුළ මම වාසයකළොත් මට මුහුණදට මට මොනවගේ අබැකිම්වලට මන දෙෙන්් වයිද බලන්න පුළුවන් හිතලා. එතුකට යායට පේනවා මේ වගේ තත්ත්වයක්කට මං මුණ දුන්නත් සමහරවිට මගේ නිවන් මාර්ගය අයින්හෙන් පුළුවන් ධර්ම මාර්ගයේ පිරිහිෙන්ඩ පුළුව එතකොට දැඟ අපිටම වෙනත් තරුණයක් දකිනකොට මේ විවාහ වෙච්ච පුද්ගලයෙකුට සරාගී සිතක් ඇති වෙනවා එක ඇති වඩ පුළුවන් එත නැති වෙනකොට මේ යායට පුළුවන් ආද මේ සම්පූර්ණය උපක්ලේසේ ආදීනව නිමිත්ත ගණඩ මේ මේ සම්බන්ධට ම ගියතුන් මගේ පවුල් සංස්ථාවට කවරක් වෙයිද ර අබද මතුවට පුලුවන්ද ඔන්න විදියට හිතන්න පුළුවන්. ඒවිදියට හිතලා යායට පුළුවන් අවශ්‍යනං ඒවිදියට හිතලලා යායට පුළුවන් ඕමනාමනං කල්පනා කරන්න නෑමබන්ඳු සම්බන්ධතාවයක් මගේ සීලයටට කොච්චර අභියෝග කරනවාද මගේ සාමාදිීයට කොයි තරං අභියෝග කරයිද මගේ ප්‍රඥාවට මොන තරං අභියෝග කරයිද කියලා යාට පුළුවන් තමාතුළ පවතින අියෝගයක්ත් දකින්න අධ්‍යාත්මික වසින් අන්න ඒ විදියට ආදීනව කල්පනා කරනකොට එයාට තවදුරටත් ඒක ඒ උපක් ලේසේ පිළිකුල්වෙන්න පටන්ගන්නු ඒවගේම තමයි තවේකක්තිේ නවා අසති අමනුස්සති නිමිත්ත කියලා මේ අර උපක් ලේසේ ඇති වෙනකොට සම්පෝරණම ඒ සිහිකල්පනාව එත්තරම නතර කරලදානු ො විතක්කයන් එතනම නතරල දාන එතන හරි ඇස්් රූප දකිින්ට කමති රූපයක් ඇස්තික ස්තරට නො ස්පිය ගන්න ොගගේ බල අහ බලාගන්න යන්නේ වගේ එස්තනම අත්තරලදානු තැම් බලන්න එතනම එතනම මේ උපක්ලේසය වැඩෙන්ට නොදී උපක්ලේසය තුළ යම්කි සංවරයක් හැදෙන විදිහ බලන්න ඊට පස්සේ ඒ උපක්ලේ ඇති ච් මු හොයන් ඒත් බැරිෙන මුල ොයාගෙන යන ද සමරලාට බර පතල වෛරයක් හිතේ ඇති වෙලා. ඒක බද්ධ වෛරයක්න මේ උබද්ධ වෛරයකන වෙන එකක් එතකොට උපක් ලේස දෙකක් වෛරය එකක් බද්ධ වෛරක් මේ බද් වෛරයක් ඇති වෙලා පල්ලි ගන්නවම කියේ හිතනකොට හොයගෙන හොයගෙන න්න මුල එතකොට මේ පොඩ්ඩි බහින්බස්වීමක් වචන දෙක් වුව මාරු වෙලා එච්චරයි මෙච්ච රුඩු දුවල තියෙන වචන දෙක හුව මාරුව අන්න එතකොටත්තේ උක්ලේ හිතන් අන්කරගන්න පුළුව. ඒත් බැරිනම් පින්වත් බුද්ධ දේශනාවතිවා අබිනික්ගාම කියලා. දැයිතින් බොරපතල විදිර උපක්ලේසයෙන් වැැට කනෝ. ඒ උපක් ලේසේන විට ඒ යටකරන්ඩම අමාරු නම් පින්මත් සම්පූරණයම හිතිං දැඩිවගෙන ෑ මම මඩිනවාමයි දිව තල්ලට තිෙල අද කර හරි ඒ උපක් ලේසේ මැන්ඩ පවත්තන්න්න යිති ඒ මොහොත තුළ මේ විදේ විල්ප ක්‍රමවලට අපට යන්න පුළුවෝ එතුේ විකල්ප ක්‍රමවලින් උපක් ලේස කලමනා කරණය කරගන්න පුළුවන් ඒ උපක් ලේස කළමනා කරනය තුළ උපක් ලේස සම්පූර්ණයෙන්ම අයින් කරපු හිතකින් එයාට නිවෙන්න පුළුවන් ඒ නිවීම සාක්ෂාත් කරගන්න පුළුවන්දේ අපේ අපේ කල්පනාව හදාග්ඩුව මොකද අපේ ඉලක්කේ නිවනනී පින්වත්න අපිට ඔවමනාව තියෙන්න්නේ අපේ හිත නිවනට පත් කරගන්නයි ඒකට තමයි අපට සදධාාවෙන් මේ චතුරාර් සත්‍යය පිළිබඳ අවබෝධය ඇතිකරගෙන අපේ නුවන හසුරුවගත්තේ ඉරිපසේ හසුරුව ගත්ත නුවන තුළම ශ්‍රද්ධාවෙන්ගේ හසුරවාගත්ත නුවන තුළම සද්ධානු සාරිභාවය තුළ තවදුරට ධර්මී පැත්තටම ශ්‍රාවකයනකොට දම්මානු සාරී වුණයියේ දම්මානු සාරී බලනකොට ලක අස්වාදය අනුවම බලන්න්න හිතෙන්නේ ආදීනවනුව තමන්ට පේනෝ ආස්වාදය තුළ මුසපත්තිෙන්න්නේ මොකද ආදීනවයා දකිනෝ එතකොට අස්සද්ධානු පස්සීව වාසය කරනවාම නෙමේ ආදීනවානු පස්සියෝ වාසය කරන තැනකට යාග හිත හැදිනෝ. එතුට ඒ විදිට යාගේ හිත හැදෙනකොට ආදීනවානු පස්සීව යා වාසේ කරනකොට ඒ වාසයකිරීම තුළ පින්වත්න එයාගේ ජීවිතයේ යථර්ථයේ පැත්තට විවෘර්ත වෙන්න පටන්ගන්න. අවබෝධය පැත්තට විවෘත වෙන්න පටන්ගන්නු. ඒ අවබෝධය පැත්තට විවෘත වෙච්ච තැනක, එයාගේ හිත තුළ ලේස ධර්මයන් නූපදින විදිටම හිත සකස් කරගන්න යාට පුළුවන්කම ලැබෙනෝ. තුොට ක්ලේස ධර්මයන් ඔස්සේ හිත පවත්ව පවතින්නේ හිතේ පවතින උපක් ලේස නිසා. යතු උපක් ලේස සහිත හිත කවදාවත් නිවනට පත් කරන්න බෑ. උපක් ලේස සහිත හිතක් කවදාවත් නිවනට පත් කරගන්න බෑ පින්වත්න. කට ඒ දැම්බලන්න යකඩේ මලකඩ කාලනං ඒ මලකඩ කාපු යකඩයක මේ පලවිනිෙන් අපි මලකඩ කාලනං නැවත මලකඩ නොකන තැනකට මේ යකඩේ මොකක්හරි ආරක්ෂි තාලේපයක් කරනවා කිහිතමකු විවිධ ආලේපනතිය නවානේ ආරක්ෂාව පිනිස් තින් තාලේපනය කරන්න පුළුව යකඩයක් මලකඩ කනේග නවත්තාන් එකට යකඩේ මලකඩ කනයක නවත් අන්න මලකඩ කාපු යකඩයකට පලවිනිින් කර්ඩුවඕන දේතම යකඩේ පිරිසුදු කරන්නුවන් අද බැලිකඩදාසි වගේ වයි මැඳල මැඳලා යකඩේ පිරිසුදු කරන්නනේ අර මලටික අයින් කරන්්ුවන් එතකට පිරිසුදු යකඩේ මතු වුණට පස්සේ තමයි ඊට පස්සේ අරම ආරක්ෂිත ආලේපනේ ඒ යකඩට යොදාන්නේ එඒ එහම රක්ෂිතතාලේපනයේ යොදන්න එද ආරය එහම මොකරි තන්තෙ කරරි ගා්ඩ බැරිධාර මලකට කාප ගාන්නඩ පුුවන් නමුත් වැඩේ අසාර්ථකයි මලකඩ උඩ තමයි තින්ත ාලාතියන ඇතුට යකඩේ ආරක්ෂිත භාවයක් නෑ එනිසා පලවනිින් පිරිසුදු කරගන්නේට පස්සෙ ට පස දවදුරටත් පරිසං කරන්න වැඩ පිළිවෙලක්කදන්නේ වගේ මේහිත තුළ උපක්ලේසති නොනන් ඒවා අයින් කර ගත්තාම පිරිසුදු වෙච්ච හිත තුළ තමයි පබස්ර ස්භාවය තුළු ප්‍රවාශස්වරභාවය තුළ තමයි නිර්වාණය කියන ස්වභාවේ මතුවෙෙන ඒම නැතුව අපිරිසුදු හිතක් ගුපක් ලේසවලින් බැටකන හිතක් නිවට පත් කරන්න බෑ. එනිසා සද්‍යානුසාරරි දම්මානුසාරරි වෙච්ච ශ්‍රාවකයා නොඒක් ආකාරයේ චිත්තෝපක් ලේසියන්ගින් බැටන හි විකල්ප යොදාග්ඩුවන්. එවිකල්ප ක්‍රම අතරින් එයාට පුළුවන් එයාගේ හිත නිවන්නට පත්කරගන්න එනිසා ඔබටි කියන්නේ තමන්ගේ හිත දෙෙස. Bal niலை.